ඔබේ නිවසේ ඇති ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් සිදු වුණොත් එහෙම නැත්නම් සිලින්ඩරයේ ගිනි ඇවිලුණොත් ඔබ කුමක් කළ යුතුදයි දැනුවත්ව සිටීම යම් දිනක ඔබේත් ඔබේ පවුලේ ජීවිත ආරක්ෂා කිරීමට හේතුවක් වනු ඇත. ඔබ නොහිතන පොඩි කරුණක් පවා මේ විදියෙ විශාල විනාශයක් සිදු කරන්න බලපාන්න පුළුවන්. ඒ නිසාවෙන් මේ වීඩියෝව ස්කිප් නොකර බලන්න. අපි මුලින් බලමු නිවසේදී නිවැරදිව ගෑස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ගෑස් භාවිතා කිරීමට පෙර මුළු තැංගේ දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘත කර තැබිය යුතුයි. අනතුරුව ඔබට ගෑස් ගන්ධය දැනෙන්නේ නැත්නම් ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. ජංගම දුරකථනය මුල් තැංගෙට රැගෙන යෑමෙන් වැළකීම වඩාත් උචිතයි. ඒට හේතුව දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බවින් ගින්නක් ඇති කිරීමේ ආධාරකයක් වෙන්න පුළුවන්. ගෑස් ලිප දැල්වීමේදී නොබ් එක ඔබා ශබ්දයක් නැගෙනසේ කැරකෙවිය යුතුයි. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුලිඟුවක් නිකුත් වීම හේතු වෙනවන අතර මේ පුලිඟුව නිකුත් නොවනද ගෑස් නිකුත් වීම ආරම්භය හැකි. එසේ නිකුත් වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීපවරක් උත්සාහ කර ලිප දැල්වා ගන්නා විට පෙරකී අන්දමින් ලිප වටා එකතු වී ඇති ගෑස් වලට ගිනි ඇවිලීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ගෑස් ලිපක් එකවරකින් ශබ්දයේද නැගෙනසේ දැල්වා ගත යුතුයි. ගෑස් ලිප භාවිතාවේදී හිසකෙස් ලිහිල්ව තබා ගැනීම නොකළ යුත්තක්. හැඳ සිටින කමිසයේ හෝ හැට්ටේ අත වැලමිටෙන් පහළට දිග නොවිය යුතුයි. විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පරදින ෂෝල් ගෑස් ලිප භාවිතාවේදී ඉවත් කර තැබිය යුතුයි. ගෑස් බටය ඍජු නැමුම් හරහා ගමන් කරන්නේ නම් එවැනි ස්ථානවලදී බටය නොනැවි නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතුයි. මේ කියන උපදෙස් පිළිගත්තත් ගෑස් සිලින්ඩරයකට හදිස්සියේ හරි ගිනි ඇවිලුනොත් අපි කුමක්ද කරන්න ඕනි කියලා බලමු. ගෑස් සිලින්ඩරයේ ගිනි ගත්තොත් ගෑස් සිලින්ඩරය පෙරල ගන්න එපා. පෙරලනෝතින් ද්‍රව ගෑස් එළියට ඇවිල්ලා ලොකු පිපිරීමක් එක්ක ලොකු ගින්නක් වෙනවා. ගින්නක් ඇති වුණොත් ලොකු පිපිරීමක් වෙන එක නවත්ත ගන්න බෑ. පුළුවන් තරම් ගෑස් සිලින්ඩරය කුස්සියෙන් ඉවත් කරගන්න බලන්න. කවුරුත් නැති තැනකට. කිසි ප්‍රශ්නයක් නැහැ. පිපිරීම් කිසි දෙයක් වෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරේ කෙලින් සිටුවා තබා ඇති විදිහටම අයින් කරගන්න. ගෑස් සිලින්ඩරයත් එක්කම කුස්සියම ගිනි අරන්න නිවන්න හදන්න එපා. පුපුරලා යන්න ඉඩ තියෙනවා. හොඳම දේ තමයි සිලින්ඩරේ එළියට ගන්න. එළියට අරගෙන හොඳ තෙත වතුර වැක්කිරෙන ගෝණියක් අරන් සිලින්ඩරේ වැහෙන විදියට දාන්න. එක වතාවක් බැරි නම් දෙවතාවක් දාන්න. තුන් වතාවක් දාන්න බොහෝ දුරට නිවෙනවා. නිවා ගන්න බැරි නම් ගිනි නිවීමේ උපකරණයක් තියෙනවා නම් ඩ්‍රයි පවුඩර් එකක් ගහපු ගමන් නිවෙනවා. කාබන් ඩයොක්සයිඩ් ගහපු ගමන් නිවෙනවා. මේ දේවල් නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ වන්නේ සිලින්ඩරය කෙලින් අතර සිටිනසේ අදගෙන මුළු තැංගෙන් ඉවත් කර කිසිවෙකුත් නැති ස්ථානයකට ගෙන යාමයි. ගින්න නිවුවට පස්සේ ගෑස් සිලින්ඩරේ රෙගියුලේටර්ස් අනම්මන ඔක්කොම පිච්චිලා ගිහින් තියෙන්නේ. ඉතින් එළිය ගිහින් තිබ්බොත් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ. මොකද ගෑස් ලීක් වෙන එක නවත්තන්න බෑ. ගෑස් ලීක් වෙන්න ගන්නව හතර වටේම. කාත් කවුරුවත් නැති පැත්තක තියන්න කියන්නේ අන්න ඒ නිසයි. ගෑස් එක නිවා ගත්තොත් ඒක ඔෆ් කරන්න තැනක් නැහැනේ. ගෑස් ලීක් වෙලා ඔය කිට්ටුව මිනිස්සු සිගරට් එකක් එහෙම බිව්වොත් කෝල් එකක් ගත්තොත් වාහන පාරේ ගියෝතින් එහෙම අනිවාර්යෙන් ගිනි ගන්න පුළුවන්. ඒ වගේම ගෑස් ආග්‍රහණය කිරීමත් මාරාන්තික වෙන්න පුළුවන්. ඒ විදිය ගින්නක් නැතිව ගෑස් ලීක් වුණොත් මොකද්ද කරන්න ඕන? ගින්නක් ඇති වෙන අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕන. ඒකට කියන්නේ ගිනි ත්‍රිකෝණය කියලා. පළවෙනි දේ තමයි ඔක්සිජන් ඕනේ. ඉන්ධනයක් ඕනේ. ඒ වගේම පුලිඟුවක් ඕනේ. එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොත් එහෙම ගේ ඔක්සිජන් තියෙනවා. ගේ ගෑස් පිරීලා තියෙනවා. ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවන්නේ පුලිඟුවක් විතරයි. මේක අපි කරගන්නවාමයි අපි දැනුවත් නැත්තම්. ගෑස් ගන්ධයක් දැනුනම පුලිඟු ඇතුවීම වළක්වා ගන්න ඔබ කරන්න ඕනේ මොනවද? ගෑස් කාන්දුව තුළ ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්. ජංගම දුරකථනවල ටච් පෑඩය භාවිතා කළත් බොත්තමක් ගෙබුවත් එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුලිඟුවක් නිපද වෙනවා. දුරකථනයේ ඇතුළට ගෑස් ඇතුළ වී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතනින් ඇනබීමට ඉඩ තියෙනවා.
ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් ඔන් කිරීමෙන් හෝ ඔෆ් කිරීමෙන් වැළකිය යුතුය. ඔබේ නිවසේ කුඩා දරුවන්, ගැබිනි කාන්තාවන්, ආබාධිත පුද්ගලයන් හෝ මහලු පුද්ගලයන් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙන ගොස් ගෑස් කාන්දුව ඇති ස්ථානයට යලි නොපැමිණෙන්නට වග බලාගත යුතුය. ඒ වගේම ඔබට කිසිවෙකුගේ උදව් අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකථනය භාවිත කරන්න. ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරු පැදිද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු අතර දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළු තැංගෙට ගොස් ගෑස් සිලින්ඩරේ රෙගුලේටරයෙන් ඕෆ් කළ යුතුය. ගෑස් කාන්දුවක් වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමනෝ වගේ දොර ජනෙල් වසා දමනෝ වගේම සෑම ආහාර වේලක් පිසීමෙන් අනතුරුව හෝ අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරේ රෙගුලේටරෙන් ඕෆ් කර දැමීමයි. ඒ වගේම හදිසියක් වුණොත් ඉක්මනින්ම මේ ගෑස් සිලින්ඩරේ ඉවත් කර ගන්න පුළුවන් තැනක ගෑස් සිලින්ඩරේ තියාගන්න එක තමයි ඉතා වැදගත්ම දේ. එසේම ගෑස් සිලින්ඩරයේ සිට ලිප වෙත ගමන් කරන බටය ඔරිජිනල් විය යුතුයි. ආදේශක බටයක් භාවිතය සුදුසු නැහැ. ඒ වගේම මතක තියාගන්න ගෑස් කාන්දුව සමගම ගිනි ගැනීමට වඩා ගෑස් කාන්දුව පමණක් සිදුවීම භයානක බව. මොකද ගිනි ගැනීමක් නැති නිසා අපි දන්නේ නැහැ ගෑස් කාන්දුව කොයිතරම් දුරට විහිදිලාද කියන එක. අපේ රටේ මේ දවස්වල ගෑස් සිලින්ඩර් පිපිරීම් දිගින් දිගටම වාර්තා වෙමින් පවතිනවා. අද ඔබ දැනගත්ත දේවල් ඉදිරි ජීවිත කාලයටම ඔබට වැදගත් වෙයි. මේ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. දිගින් දිගටම මේ වගේ වැදගත් දේවල් දැනගන්න තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.